Dhammi's World YouTube channel එකට අප හැමෝම අදත් මම ඉතාමත්ම ආදරෙයි ගෞරවයෙන් මම පිළිගන්නවා. අද 2022 අලුත් නව වසරක්. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මගේ ආදරණීයන් වෙනුවෙන් තමයි මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. විශේෂයෙන්ම අපේ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සුභම සුබ නව වසරක් වේවා කියන තමයි අද මම ආදරණීය අද ඉස්සරින්ම මම ඔබලට ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ පහුගිය වීඩියෝස් වලට මට ලැබුණ කමෙන්ට්ස් වලට ගොඩාක් අය මට කමෙන්ට් කරලා තිබුණා මම ඔයගලන් දකින්න තියෙන හරිම වැඩි ප්‍රෝග්‍රෑම් එක අනිත් දේ channel එක මගේ ප්‍රෝග්‍රෑම් එකට ඔයගලන් ගොඩාක් මට කමෙන්ට් කරලා තිබුණා දාස් ගන්න කමෙන්ට්ස් මට තිබුණා ඉතින් ඒක කමෙන්ට් කරපාට පහුගිය මගේ වීඩියෝස් එක සුනා ඒවට කමෙන්ට් කරපාට ඒ හැම දිනකටම මගේ ආදරය මගේ අවංක ස්තුතිය මම පිළිගන්නවා ඉතින් ඒ කමෙන්ට්ස් වල මම තව විශේෂ දෙයක් දැක්කා ගොඩාක් මේ තාරුණී ඉන්නය දියණිවරු ඒගොල්ලන් මට අම්මා කියලා කියලා තිබුණා ඉතින් ගොඩාක් සතුටුයි මට ඒ වචන කිව්වට මේ ඇත්තටම මම දැන් ගොඩාක් දුවලා ඉන්නවා කියලා මට හිතෙනවා මේ විදිය කමෙන්ට්ස් දැකినකොට මට හරි ආසයි ඉතින් හැමෝටම ස්තුතියි ආදරේ ඉතින් අද මට හිතුණා මේ වීඩියෝ එකකින් අපි ලොකු දෙයක් මම ඔබලට කියලා යන්න ආවේ නෑ ගුඩ් ටයිම් එක මම ගොඩාක් වේස්ට් කරන්නේ මේ අපි මේ පුංචි දෙයක් අපි කතා කරමු අපේ ජීවිතේට වැදගත් දෙයක් ගැන අලුත් අවුරුද්දක් අපිට නව වසරක් ලැබලා තියෙනවා ඉතින් ඒ නව වසරේ අපි මේ මට හිතෙනවා මේ විදිහට හිතන්න පුළුවන් එක අපි හොඳයි කියලා පළවෙනිදිම මට කියන්න තියෙන දේ තමයි අපි හිත මම හැමදාම ඔබලන්ට වීඩියෝස් වලදී කතා කරන්නේ මේ හිත ගැන අපි ගොඩාක් දේවල් කරනවා ඉතින් මොන දේ කරත් අපි වැඩක් නැහැ අපි මේ හිත හරියට හදාගත්තේ නැත්නම් ඉතින් මම අද ඔබලන්ට පොඩි පණිවිඩයක් දෙන්නම් කියලා හිතුවා පළවෙනිම දේ තමයි අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ අපේ මේ හිතට ගොඩාක් එනවනේ සිතුවිලි ඉතින් මේ සිතුවිලි එනකොට පළවෙනිම අපිට අපේ ඉතින් ලයින් කරගන්න ඕන සිතුවිලි ටිකක් තියෙනවා ඒ තමයි ඊර්ෂ්‍යාව තරහ වෛරය ක්‍රෝධය ඉතින් ඊර්ෂ්‍යාව කියන තැනදී අපිට ඊර්ෂ්‍යා නොකර ඉන්න පුළුවන් වෛර සිතුවිල්ලක් ඇති වෙන වෙලාවකදී අපිට වෛර නොකර ඉන්න පුළුවන් ක්‍රෝධ සිතුවිල්ලක් ඇති වෙන වෙලාවට අපිට ක්‍රෝධ සිතුවිල්ලක් ඇති නොකර ඉන්න පුළුවන් මම හිතනවා ඉතින් තමයි අපේ දිනුම අපේ ජීවිතේ දිනුම ඉතින් ওই දින තමයි අපිට ජීවිතේ හදාගන්න ඕන දේ ඉතින් මොන දේ හදාගත්තත් වැඩක් නෑ අපිට ඔය මම ඔය කියපු ටික අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒක තමයි විතරයි තයි සැහැල්ලුවක් කියලා මම දකිනවා. ඒ වගේ ඒ විදිහට අපි හිතන්න පුරුදු වුණොත්. ඉතින් ඒක අවබෝධය කරන්න ඕන දෙයක්. ඒක මේ මොහොතට යටපත් කරලා වැඩක් නෑ. අපිම අපි හොඳ අවබෝධයකින් අපි ඒ දේ කරොත් තමයි අපිට ඒක සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ. අනවබෝධය කරන කිසිම දෙයක කිසිම දවසක සාර්ථක ප්‍රතිඵලයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඒ වීර්ෂව වෛර ක්‍රෝධය කියන සිතුවිලි තමන්ගේ හිතට එනකොට අවබෝධයෙන් ඒදී අපි වැඩපවත්ත ගන්න උත්සාහ කරන්න ඕනේ. පළවෙනිම දේ අවබෝධය. ඉතින් ඒක නැතුව මේ මොන දේ කරලත් වැඩක් නැහැ. මොන තරම් සුන්දර දේවල් අපි දැක්කත් තව කෙනෙකුට වෛර කරන ක්‍රෝධ කරන ඒ වගේ දේවල් සිතුවිලි එනවනේ. ඒක මම දකින්නේ අපේ ජීවිතේ සාර්ථක සාර්ථකත්වයක් මම දකින්නේ නැහැ. ඉතින් මම අද මේ නව වසරේ තව දෙයක් ඔබලට කියන්න ඕනේ. මේ අපි සතාසී පාටි දෙන අපි ආදරය කරන්න ඕනේ. ඉතින් මේ මම මේ දේ ඔබලට කියන්න ඕනේ. අපි සතෙකුට අපි ආදරය කරනකොට අපි කවදාවත් සතාගේ බ්‍රීඩ් එක හොයන්න ඕන නැහැ. වර්ගයට නෙමෙයි අපි ආදරය කරන්න ඕනේ. අපි ආදරය කරන්න ඕනේ ඒක ඉස්සන් සතා මොන වර්ගයේ වුණත් ඒක අපිට අදාළ නැහැ. ඒ සතාට තමයි අපි ආදරය කරන්නේ. ඉතින් ඒකම මම අනිත් පැත්තට ඔයගලන්ට කතා කරලා කියලා දෙනවා. අපි මිනිස්යාගේ එහෙම තමයි. මිනිස්යෙකුට ආදරය කරනකොට මිනිස්යාගේ වර්ගය හොයන්න බෑ අපිට. එයා මොන ජාතියද අපිට වැඩක් නෑ. මොන කුලයේද කියන එක අපිට වැඩක් නෑ. අපි ආදරය කරන ඕනේ මිනිස්යාට. මිනිස්යෙක් ආදරය කරන ඕනේ මිනිස්යෙක්. ඒ වගේම මිනිස්යෙක් ගෞරව කරන්නේ ඒ ගෞරවත්වයේ තියෙන්න ඕනේ අපි හිතේ. ඒ ගෞරවය කියන එක නැතුව කවදාවත් අපිට බෑ ජීවිතේ ඉදිරියට යන්න. ඒ හින්දා මතක තියාගන්න ඕනේ දෙයක් කිසිම දවසක මිනිස්සුගේ ජාතිය, කුලය, ආගම ඒව අවශ්‍ය නැහැ. අපි කොමෙක් මිනිස්සු කියලා. දැන් තමයි මම ඉන්නේ මම පොම් ගේ වීඩියෝ එකක් මම එක කතා කරා.
ඒ විදිහට අපි හිතන්න පුරුදු වෙනවා නම් අපේ ජීවිතවල හරි සුන්දරයි. අපි ඉන්න අපට පරිසරය පවා හැම දෙයක්ම සුන්දර වෙනවා. පරිසරයෙන් පද අපි හැම වෙලෙම මෛත්‍රී සිතුවිලි අපිට අපේ එළියට දෙන්නේ. මෛත්‍රී සිතුවිලි දෙන්නේ. ඒ හින්දා මම ඔබලන්ට කියන එක දෙයක් තමයි කවමදාවත් මිනිස්සුන්ගේ වර්ග හොයන්න එපා. දෙමළද සිංහලද මුස්ලිම්ද කියන එක අපිට අදාළ නැහැ. අපි මිනිස්සුනි අපි මේ ලෝකෙට අපි ඇවිල්ලා තියෙනකොට අපිට යන මොහොතේදී අපිට අරන් යන්න කිසිම දෙයක් නැහැ. මොන දෙයකට අපි රණ්ඩු කරත් මේ මහ පොළොවට රණ්ඩු කරත් මොන දේ කරත් අවසානයේදී කිසිම දෙයක් නැහැ. හිස් අතින් අපි යන්න ඕනේ. ඉතින් ඒ හින්දා ජීවිතේ හිස් අතින් යන්නත් නැහැ කියලා මට හිතෙනවා. තමන් ජීවිතේ හොඳට හරි විදිහට ජීවිතේ ජීවත් වෙලා තිබුණා නම් යන දවසට ගෙනියන්න ටිකක් එකතු වෙනවා. ඒ තමයි අපේ හොඳ සහනයක්. දැන් මම ඔබලන්ට මම කිව්වා වෛර කරන්න එපා, ක්‍රෝධ කරන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා කියලා. නමුත් මම එපා එපා කිව්වට මම කරන්න කියලා එක දෙයක් කියනවා. ඒක තමයි ආදරෙන් ආදරය කරන්න. ආදරයට කවදාවත් වෛර කරන්නත් එපා, ඊර්ෂ්‍යා කරන්නත් එපා, ක්‍රෝධ කරන්නත් එපා. ඒක තමයි හිතේ තියාගන්න ඕනේ. ආදරය කියන්නේ හරි සුන්දර දෙයක් නේ. ඉතින් ඒ හින්දා ආදරයට ආදරය කරන්න පුළුවන්. 2022 මේ අනිත් නව වසරේ මම තවත් විශේෂයෙන්ම සුබ කතාවක් දුන්න කොටසක් ඉන්නවා. ඒ තමයි අපි මේ YouTube නාලිකාව කරන අය. ඉතින් ඔබලා සියලු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා. මගේ ආදරය ගෞරවය ඔබලට ඔබලට ශක්තිය ලැබෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තව තවත් ඉදිරියට ලස්සනට වීඩියෝස් කරලා පින්නන්න කියලා. මේ ඇත්තටම මේ ගොඩක් අතිදක්ෂ ඉන්නවනේ මේ YouTube channel වල. ඉතින් මේ හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ කියලා මුළු හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ටික තමයි මට ඔබලට මේ අලුත් ලැබෙන මේ නව වසරේ මට කියන්න තියෙන දේ. හිත හදාගන්න පුළුවන් තරම් අපි මොන තරම් සුන්දර දේවල් අපි දකින්න පුළුවන්, අපි කරන්න පුළුවන්. අපි මේ දේවල් ලස්සන කරනවා, ගාඩන් හදනවා, හැමදේම කරනවා. ඉතින් පළවෙනිම දේවල් මොන දේ කරත් මීට කලිනුත් මම උගලට කියලා තියෙනවා, මොන දේ කරත් තමන්ගේ හිත ඒක පරිස්සම් කරගන්න. මේ හිත හරි පරිස්සම් කරගන්න ඕන දෙයක්. මේ හිත ගොඩාක් දේවල් අපි ඉල්ලනවා, ඉල්ලන ඉල්ලන දේවල් අපිට දෙන්න බෑ. ඉතින් ඒ හිත ඒකට පළවෙනි තැන දෙන්න. ඉතින් මම අද මේ අවුරුද්දේ විශේෂයෙන්ම මම විශ්කරණ ඵල තව දෙයක් තමයි ඔයාලට මේ සියලුම දෙනාට, මේ ලෝකවාසී සියලු දෙනාටම නිරෝගී සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ මුළු හදවතින්ම. ඉතින් එහෙමනම් දැන් අපි අදට මම වීඩියෝ එක ඉවර කරන්න. මම මේ වෙලාවෙදිත් මම කියන දෙයක් තමයි මම සියලුම දෙනාට මගේ ආදරය ගෞරවය. ජාති භේදයක් මගේ නැහැ, කුල භේදයකුත් මගේ නැහැ. ඉතින් ඒ නිසා අපි තව වීඩියෝ එකකින් අපි ඉක්මනටම අපි හම්බෙමු. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න, මම පුළුවන් තරම් ඉක්මනට එනවා තවත් අලුත් වීඩියෝකින්. හැමෝටම ආදරේ, විශේෂයෙන්ම මගේ දුවලටම ගොඩක් ආදරේ. හැමෝම මගේ දුවල පරිස්සමින් ඉන්න ඕනේ. අපි ඉක්මනටම හම්බෙමු. එහෙමනම් මං ගිහින් එන්න. මම ඔයගොල්ලන්ගේ ආදරේ දානවා.